ඒ දවස්වල මේ පාර යන්න බෑ, අන්න පිටිකොට පන්න ඕනේ යනවා කියලා මිනිස්සු කෑගහනවා. මගේ හුස්ම වගේ තමයි ඉතින් දුව කියන්නේ. ඇත්තටම මට හරියට ඇඩ් කරන්න චරිතයක් හම්බුනොත් එපැයි මම ඇඩ් කරන්න. සුඳුර වසන්තයේ චිත්‍රපටිය මං හිතන්නේ මෑතකදි ගියා මම එක දර්ශනයක් දැක්ක මට මේ මමද මේ ඔයාද කියලා, ලහිරුද ලහිරුයි මායි නේද ඇඩ් කරේ කියලා මට මතක. මේ ඉතින් ඇත්තටම ඒ කාලේ හරිම සුන්දරයි. අම්මි තමයි ලොකුම හයියේ ඉතින් මට ඉන්න. ඒ මැරි කරපු කාලෙදී ගොඩක් වෙලාවට වැඩ කරන්න කෝල් එකක්වත් ආවේ නැහැ මන් දන්නේ හැයි කියලා. සම්පූර්ණම බර්නඩෙත් නිලන්ති ඩයස් කරුණාරත්න. උපන් ගම? උපන් ගම නම් කොළඹම තමයි. පාසල් ගියේ? ඕල් සෙන්ස් බොරල්ල සියලු සන්තෝරයන්ගේ බාලිකා මහාවිද්‍යාලය. පවුල විස්තර? පවුල විස්තර මමයි මගේ මල්ලි විතරයි ඉන්නේ. වර්තමානයේ? මගේ පවුල විස්තර ඉතින් මම බබා මට ඉන්නවා, අවුරුදු 10ක බබෙක් ඉන්නවා, දරුවෙක්. එච්චර තමයි කෙනයි. මොකද පළමු රැකියාව මොකද ජීවිතේ? ජීවිතේ පළමු රැකියාව කියන්නේ ඉස්සෙල්ලාම මම මේ දැන් කියන්නේ ස්කූලෙන් අවුට් වුණාට පස්සේ මම මේ රූපලාවන්‍ය කෝස් එකක් තමයි කරේ. ඉස්සර ජෙනට් තමයි, ඒ කියන්නේ ඒ කාලේ ෆේමස්ම ජෙනට් බාලසූරියගේ. ඒ දවස්වල ඒ කෝස් එක හරි ගණන් මට මතකයි. ඒ දවස්වලම 75,000ක් විතර වුණා ඒ කාලේ. දැන් ඒගොල්ලෝ මිය ගිහිල්ලා දැන් නැහැ ඒ කට්ටියම. ඉතින් ඒ දවස්වල මාස 6ක් 7ක් විතර කරා මම ඉස්සෙල්ලාම. හැබැයි ඒ කරාට පස්සේ මට ජොබ් එකක් හම්බුණා මේ ක්‍රියේටිව් ප්‍රොමෝෂන් කියලා ආයතනයක, මේ මාර්කටිං මැනේජර් වගේ කරා. හොඳේ ටික කාලයක් කරා හොඳේ. ඉතින් එතකොට ඊට පස්සේ දැන් මම කරේ කෝස් එකක්නේ. ඊට පස්සේ මම සෙලෝන් එක වැඩ කරා. මම හිතන්නේ අපේ ලාල් අයියගේ, ලාල් වීරසිංහගේ සෙලෝන් එකක් ඉස්සර තිබ්බේ. ලාල් අයියගේ සෙලෝන් එකෙත් වැඩ කරලා තියෙනවා. එතකොට මම ෆේමස් තියා මම නිකම්ම නිකන් එක්කෙනෙක්. මාව දන්නෙත් නෑ කවුරුත්. නිකම්ම නිකන් ඉලන්දි දැක්ක. ඉතින් සෙලෝන්ස් ගොඩක වැඩ කරා ඉස්සර. ඉතින් අම්බෝ, ඒ කියන්නේ උදේ ඉඳන් සෙලෝන් එක වැඩ කරන කෙනෙක් උදේ ඉඳන් රෑ වෙනකන් හිටන් ඉන්න ඕනේනේ. කකුල් එහෙම රිදෙනවා මේ. ඉතින් අවුරුදු ගානක් හැබැයි එක්ස්පීරියන්ස් එක තියෙනවා. ඊට පස්සේ මේ ජිප්සිස්ලාගේ ගෲප් එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා තිබ්බ ගර්ල් කෙනෙක් ඕනි කියලා. ඉතින් ඊට පස්සේ ඕක අම්මි තමයි, අපේ අම්මිට ඕනකම තිබ්බා ඉස්සරින්දම්ම. ඒ කියන්නේ එහෙම ඒ කියන්නේ මාව කලා පැත්තට යවන්න යොමු කරන්න. මොකද ඒ කියන්නේ මගේ නැන්දා බිව්ලා ඩයස් කරුණාරත්න මං හිතන්නේ කවුරුත් දන්නව ඇති. ඒ කියන්නේ ඉස්සර මේ විජේ කුමාරතුංග මහත්මයාත් එක්කම ඇඩ් කරලා තියෙනවා. දුලිකා ෆිල්ම් එකේ එහෙම ඉඳලා තියෙනවා. ඉතින් ඒ බෑග්ග්‍රවුන්ඩ් එක තිබ්බා, කලා බෑග්ග්‍රවුන්ඩ් එක මගේ නැන්දා, මගේ තාත්තිගේ අක්කා. එයා ප්‍රධාන චරිතවලමයි ඇඩ් කරේ. ඉතින් එතකොට අම්මිගේ කැමැත්තක් තිබ්බා. ඉතින් ගොඩක් වෙලාවට මගේ ඩාන්සිං හැකියාව අම්මි දැනගෙන තිබ්බා. මම පොඩි කාලේ ඉඳලම මේ එක එක විවිධ නර්තනය කරා, ඒ කියන්නේ හැදෑරුවා. ඉතින් එතකොට මේ දැන් ওই ජිප්සිස්ගේ ගෲප් එක දාලා තිබ්බ ඩාන්සිං මේ ගැල්ලමෙක් ඕනේ කියලා මේකට මේ ගෲප් එකට. ඉතින් එතකොට අම්මි ඕක දැකලා ඉවරලා මේ අම්මි කෝවා යන්න කියලා, ඔයාට යන්න කියලා. මම ඉතින් හා කියලා ඉතින් මම දැන් ගොඩාක් වෙලාවට මගේ ජීවිතේ අම්මි තමයි පස්සෙන් ඉඳලා තල්ලු කරලා තින්නේ. මම ගොඩක් වෙලාවට මේ හරියට බෑක්වර්ඩ් එකනේ. ඉතින් එතකොට මේ මම උකට ගියා. ගිහිල්ලත් මේ දැන් ගොඩාක් කට්ටිය ඉන්නවා එතන. දැන් මමාව ගන්නෙම නැහැ. මම කියනවා අම්මි යන් යන්. දැන් මම එතන වැඩ කරන ගමන් එතනින් ආවේ මේ පොඩි මේවා එක්කන මේ ගිහිල්ලා එන්නම් වැඩක් තියෙනවා කියලා. බොරුවක් කියලා. ඔව් එතනින් ආවේ. ඉතින් ඊට පස්සේ ගන්න මාව අන්තිමටම ගත්තේ. හැබැයි මං හිතන්නේ 60 දෙනෙක් විතර හිටියා. ඊට පස්සේ මං කෝන්නේ මේ එතන ඉන්න ළමයි නටනවා මේව කරන මං කෝන්නේ. අම්මි මාව තේරෙන්නේ නැහැ. මේ මං හිතන්නේ අවුරුදු
දැන් 25කට විතර ඉස්සෙල්ලා එකක් ගැන මම කියන්නේ මාව තේරෙන්නේ නැහැ 1999 විතර නෑ ඊටත් ඔය ඒ කාලේ වගේ තමයි. ඉතින් එතකොට මේ මං කොහොම ආව තේරෙන්නේ අම්මි මෙහෙම කියලා ඊට පස්සේ අන්තිමට ගත්තේ මාව තමයි තේරුනේ. මට හිතා ගන්නත් බෑ. ඉතින් ඊට පස්සේ එතන ඉඳන් තමයි මේ වෙනස් වුනේ. කියන්නේ මං ඊට පස්සේ ජොබ්ස් වලින් ඔක්කොම මොකද ජොබ් ජිප්සිස්ලාගේ ගෲප් එකත් එක්ක ගොඩාක් ෂෝස් ඒ දවස්වල හරිම කියන්නේ ලංකාවේ ජනප්‍රියම ගෲප් එක සහ ඉස්සලාම ප්‍රධාන කියන්නේ ප්‍රථමයෙන්ම අර වේදිකාවේ ලයිව් ඩාන්ස් කරේ ගොඩක් කට්ටිය. දැන් මේ මෙහෙම නටන්න පුළුවන් ද අර නටනවද කියලා කියන්නේ ඩාන්සින් ගෲප්ස් තිබ්බේ නැහැ නේ ඉස්සර. පිටුකොටපන්න ඕනේ සෑහෙන ජනප්‍රියුන අනේ ඊට පස්සේ. ඔව් ඊට පස්සේ ගොඩක් ජනප්‍රිය වුණා. හරි අපි ගැන කතා කරමු. පළවෙනි චිත්‍රපටිය මොකද්ද? පළවෙනි චිත්‍රපටිය මේ ජොලි හලෝ. බන්දු සමසිංහ මහත්මයාත් එක්ක ප්‍රධාන චරිතය රඟපාන්න තිබ්බේ. මේ වෙනකොට චිත්‍රපට කීයක රංගනේ දායකත්වයල බදිලා තියෙනවද? දැනට මම හිතන් 30ක් විතර. මොනවද ප්‍රධාන ජනප්‍රිය චිත්‍රපටිය වාගේ? ඔය ජොලි හලෝ ජනප්‍රිය වුණා. රෑ දැනියෙල් දවල් මිගෙල් තුන වන් ෂොට් අන්ඩර්වර්ල්ඩ් ගොඩක් තියෙන සුදුරු දඩබිම ක්ලීන් අවුට් එතකොට අදර මීනා මතකත් නෑ. හරි ටෙලිනාටි කීයක රංගනේ දායකත්වයල වාදලා තිබෙනවද? ටෙලිනාටි නම් 8ක් වගේ ඉස්සර. ඒ කියන්නේ මගේ පළමෙන්ම මේ කියන්නේ මං ආපු කාලේ තමයි එහෙම ටෙලිනාටි වල හිටියේ. ගොඩක්ම හිටියේ නැහැ. ශ්‍රේයානි අමරසේන මහත්මයාත් එක්කත් ගියා. කැනඩාවෙත් ගියා. දවස් 40ක විතර එහෙ ඉඳලා රුගත කිරීම කරා. ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ ගොඩක් කට්ටියගේ තිබ්බා. ඉතින් ඉස්සර ඒ කියන්නේ ගොඩක් නෙමෙයි 5ක් 6ක් වගේ අර මේන් කැරක්ටර්ස් එක එහෙම යන චරිත තිබ්බා. හරි මොනවා ජීවිතේ ලැබුණ ඇගයි? ජීවිතේ ලැබුණ ඇගයිම් කියන්නේ ඩාන්සින් වලට මට සිත් ගන්නා නර්තන ශිල්පිනිය ලැබිලා තියෙන අවෝඩ් එකක්. ඒ දවස්වල තිබ්බේ පත්තරේ නවලිය පත්තරේ අවෝඩ් සෙරමොනි එකක් තිබ්බා. ඉස්සර සරසවි සම්මාන වලේ කුසලතා සම්මානයක් ලැබිලා තියෙනවා 2008 විතර වගේ. තව ඩාන්සින් රියලිටි ප්‍රෝග්‍රෑම්ස් වල ගොඩක් ඒවල ඔය රියලිටි ප්‍රෝග්‍රෑම්ස් වල ෆයිනල් වුණ ඒවා තියෙනවා. මේ සිරස ඉස්සෙල්ලාම තිබ්බ රියලිටි එක සිරස ඩාන්සින් ස්ථානේ ඒකේ ෆයිනල් වුණා මම. එතකොට දෙරණ තිබ්බා සිටි ඔෆ් ඩාන්ස් එක තිබ්බ මට මතකත් නැහැ කම්පිටිෂන් ඒවල ෆයින් දෙරණ තිබ්බ එකේ එකක් දින්නා. ඒ වගේ සම්මාන තියෙනවා මම හිතන්නේ 3ක් විතර වගේ තියෙනවා. ඒ කියන්නේ ෆයිනල් වෙලා ඒ කියන්නේ කම්පිටිෂන් රියලිටි කම්පිටිෂන්ස් වල. ඉතින් බොහොම ආදරෙන් පිළිගන්නවා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහන නිලන්ත ඩයස්. බොහොම ස්තුතියි අපේ අරුවෙන් බාරගත්තට. Thank you. ඉතින් මට ආරාධනා කරාට. මම ඉස්සෙල්ලා මම දැන් කෝල් කරාම මම කල්පනා කරේ මම මොනවද කතා කරන්නේ. කතා කරන්න දේවල් නැති. අපි දැන් එකට ඇඩ් කරත් එක්කනේ. ඔව් ඒක නම් ඇත්ත. සොඳුරු වසන්තය චිත්‍රපටයේ ගොඩ කාලෙකින් අනිත් එක ඔයාව හම්බුනේ. ඒකනේ. සුන්දරව සන්තේ චිත්‍රපටිය මං හිතන්නේ මෑතකදී ගියා මම එක දර්ශනයක් දැක්ක මට මේ මමද මේ ඔයාද කියලා ලහිරුද ලහිරුයි මායි නේද ඇඩ් කරේ කියලා මට මතක මේ ඉතින් ඇත්තටම ඒ කාලේ හරිම සුන්දරයි. දැන් විද්‍යාති අතර මොකද ඉතින් දැන් ඔයාගේ මේ චිත්‍රපටිය වල ජනප්‍රියත්වෙම ඔයා හිටපු කාලේ වදනේ අවුරුද්දර වැඩ 4-5ක් කරන්න නැතිනේ. ඔව් ඒ කාලේ. ඒ කාලේ අවුරුද්දට වැඩ 4ක් විතර චිත්‍රපටි වල කරා. ඊට අමතරව දැන් ඒ එකම තමයි අර ගෲප් එකේ හිටියේ. ටුවර්ස් තිබ්බා, ෂෝස් හැමදාම සමහරක් කාලවලට දැන් මේ එනකොට බෑග් එක පැක් කරගෙන තව තැනකට යන්න. ඒ වගේ මා කාර්ය බහුලයි කියන්නේ හරිම කාර්ය බහුල කාලයක් තිබ්බේ. හරිම සුන්දරයි. ඉතින් හැමතිස්සෙම විනෝදෙන් තමයි ගත කරේ ජීවිතේ. ඉතින් අද කොහොමද දවස ගෙවෙන්නේ? කාලේ ගෙවෙන්නේ? අද ඉතින් කාර්ය බහුල ඒ කාර්ය බහුල එක වෙනස්. අදත් ජීවිතේ කාර්ය බහුලයි. ඒ කියන්නේ මන් දන්නේ අපිට ඒ කියන්නේ වැඩ නැත්තේ කොයි වෙලාවෙද කියලා. හැම කොයි වෙලාවෙත් කාර්ය බහුලයි. හැබැයි ජීවිතේත් සතුටින් අද මං හිතන්නේ ඒ කාලේ වෙනස් අද කාලේ වෙනස්. ඉතින් අපි හැම ජීවිතේ අපිට ස්ටෙප් බයි ස්ටෙප් ඒ කියන්නේ පඩි පෙළක් වගේ අපි ඒ කාලෙට ඒ විදියට තමයි මූණ දෙන්න ඕනේ. ඉතින් සල් අද අද තියෙන වර්ක් ෂෙඩියුල් එක මොකද්ද වාගේ?
ේලි රටින් එකවාගේ ඩේලි රටින්ෙන් කොමටත් 5:30 වික්ඩේස් වල හැරෙන්නේ 5:30ට වෙද ඇහැරිලවෙල්ලා දැන් අවුරුදු දහයක බබෙක්කින්න දරුවෙක්කින්න අනිමට දුවෙක්කින්නේ. ඉතිං එයාගේ ලංච් බොක්ස එකට කෑම හදනවා. ඉටමස් එයාව තේ හදනවා, එයාව නැගිට්ටනවා, එය වන්දනවා, ලෑස්ති කරනවා. ගොඩක් වෙලාට ස්කූල් මම ගෙනියනවා, හස්බන් සමහරක් වෙලාට හස්බන් ගෙනියනවා. ඉතිං ඊට පස්සේ ආයි ගොඩක් වෙලාට මම පික් කරනවා එයාව. ඉතිං ඊට පස්සේ තමයි ගොඩක් මම කියන්නේ මගේ වැඩ කටයුතු. ඊට පස්සේ මම ගෙදර ඇවිල්ලා මම ගොඩක් ලාන්න මගේ අතින්ම තමයි උයන්නේ කෑම. ගෙදර වැඩ කරන්නේ ඔක්කොම මම. ඉතින් එතකොට ඉතින් කොහොමඩත් කාලේ නිකම්ම ගෙවෙනවා. මගේ වැඩත් ඉතින් එහෙම කරගන්න ඕයි. හරි. දැන් දුව ඔයාගේ පරණ චිත්‍රපටි ටීවී එකේම චිත්‍රපටි සෑහෙන යනවනේ දැන්. එහෙම දකින්නකොට මොකද කියන්නේ අම්මගෙන? හැබැයි ඇත්තටම ඒ කියන්නේ එයා මගේ ෆිල්ම්ස් දකින්නේ නැහැ ගොඩක් වෙලාවට. ඩාන්සින් එහෙම දැන් ඩ්‍රාමා එක ඉන්නවා. ඒක බලනවා. දැන් ඒ කියන්නේ ඩ්‍රාමා එක කියන්නේ දෙරණ නාලිකාවේ විකාශය වෙන 9:30 හර්ෂ උඩකන්දගේ ප්‍රාර්ථනා ඩ්‍රාමා එකේ ඉන්නවා මං. ඉතින් ඒක එයා බලනවා. එයා ඒක බලන්න ආසයි. මොකද මම ඉන්න හින්දා. හැබැයි පරණ ඒවා එයා දැකලා නැහැ. හැබැයි වා පේනලා නැද්ද? හැබැයි බන්දු අයියාගේ ඒවා එහෙම දැකලා තිනවා. බන්දු අයියාට හරි කැමති. කොමඩිය වලට හරි කැමති. බන්දු අයියාට එන අයගේව දැකලා තියෙනවා. ලොකුවට හැබැයි කියන්නේ මේ මෑතකදී දැක්කේ නැහැ. ඉස්සර දැක්කේ. එයා ඇක්ටිං වලටත් කැමති. එයා හැබැයි සමහරක් කලාවට කියනවා දැන් මේ අම්මි දැන් මම කොහේ හරි ගියාම දැන් අපිව ෆොටෝ ගන්නවා එහෙම කරනවා. එයා ආස නැහැලු මේ පබ්ලික් වෙන්න ආස නැහැලු. ෆොටෝස් ගන්න යාට කරදරයිලු. ඒ වගේම කියනවා. හැබැයි ඇඩ් කරන්න මට හිතනවා පුළුවන් කියලා. ඇඩ් කරන්න කැමති. මේ ඉතින් මන් දන්නේ නැහැ. ඉතින් එයාගේ කැමැත්ත. එයා තාම අවුරුදු 10ක් නේ. ඉතින් එයා කැමති දෙයක් එයා ජීවිතේදී කරයි කියලා හිතනවා. හරි. දැන් දුවගෙන් ඇහුවොත් අම්මා ගැන මොනවා කියයිද? එයා කියයි මේ වර්ල්ඩ් එකේ ඉන්න හොඳම අම්මා කියලා. එහෙම එයා හරි ලවින්. එයා හරි ආදරේ. ඉතින් එහෙම ඉතින් මං හිතන්නේ ඔයා දැන් ඇහුවොත් එහෙම එයා කියයි එයාගේ අම්මා හොඳයි කිකි. දැන් එහෙම ඉතින් දැන් එයාගේ යාළුවෝ කියනවා මෙහෙම මෙයාගේ අම්මි මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් අපේ අම්මි එහෙම නෑනේ. අපේ අම්මි හොඳයිනේ. හරි මට බනින් නෑනේ එහෙම කියලා එයා කියනවා. ඉතින් හරි ලවින් හැබැයි. හරි. හස්බන්ඩ්ගෙන් එහොත් මොනවා කියයිද ඔයා ගැන? හස්බන්ඩ්ගෙන් එහුවත් එයා කියයි හොඳ විරිතක් කියලා. මොකද මම මගේ මට යුතුකම් කියන්නේ මං එයාට වෙන්න ඕනි යුතුකම් මං ඉෂ්ට කරලා තියෙන්නේ. කියන්නේ හරියට ඩියුටියට මගේ ළමයාගේ වැඩද එයාගේ වැඩද හැම එකක්ම කාන්තාවක් විදියට ගෘහණියක් විදියට හැම පැත්තෙන්ම මවක් විදියට මං හිතනවා මං යුතුකම් ඉෂ්ට කරනවා කියලා. හරි. ඔයාගේ අම්මගෙන් එහුවත් ඔයාගෙන මොනවා කියයි? දුව ගැන මොනවා කියයිද? අම්ම ඉස්සර දැක්කොත් ඔයාගේ පස්සෙම්මනේ අම්මි. ඉතින් අම්මි තාමත් එහෙමද? තාමත් එහෙමයි අම්මි. අයියෝ කෝල් ඔයා කියන්නේ දැන් මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකට ගියොත් රෑ 12 එක වුණොත් එහෙම අම්මි තමයි බලාගෙන ඉන්නේ. හස්බන්ඩ් නම් බලා එයා නිදිය ගන්නව කොහොමදත් අම්මි එයා දන්නවා අම්මි ඉවර වෙන තැන ඉඳන් ගෙදරට එනකම්ම කෝල් කරනවා CID එකෙන් දාලා වගේ. මේ නිලන්ති ඔයා ගියාද ගෙයතුල් ගියාද ලොක් කරාද ගෙයතුල්? ඊට පස්සේ තමයි ෆෝන් එක තියන්නේ. ගෙයතුල්ට ගිහිල්ලා ලොක් කරාට පස්සේ තමයි ෆෝන් එක තියන්නේ. ඉතින් අම්මි හැමදාම ඉස්සර වගේම තාමත් මේ පස්සෙන් ඉන්නවා. ඉතින් එයා ප්‍රෝග්‍රෑම්ස් වලට යනකොට මේ ඔය ඩාන්සින් ෂෝස් ඒ වගේ වලට එනවා. ෂූටිං වලට නම් දැන් එහෙම එන්නේ නැහැ. ඉතින් ඉස්සර හැම එකටම එනවනේ. ඉස්සර කියන්නේ මට දැන් මැරි කරාට පස්සේ තමයි මගේ අතට ෆෝන් එකක් හම්බුනේ. නැත්නම් අම්මි තමයි කතා කළා කවුද කින්ද මන්ද කියලා තමයි ෆෝන් එක දෙන්නේ. එයාගෙන් තමයි අහන්නේ දවස් සමහරක් කරාට. හරි. ලංකාවේ දැන් සිනමා ප්‍රේක්ෂකින් නිලන්ති දැස්ස කොහොම අඳුරගෙන නැද්ද? ගොඩක් කට්ටිය මං හිතන්නේ මාව හම්බුනහම මේ ඩාන්සින් ගැන තමයි වර්ණනා කරන්නේ. අනේ මේ අක්කි අනේ ඔයා කරන ඩාන්සින් හරි ලස්සනයි එහෙම කියලා ගොඩක් කට්ටිය ඩාන්සින් වලින් තමයි ඇත්තටම මතක හිටින්නේ. ගොඩක්
කියන්නේ ඒ කර්ලි කොණ්ඩේ ගැනයි. එහෙම ඉතින් කියනවා. ඉතින් ගොඩක් කට්ටිය හම්බුණාම අහන්නේ, වැඩිපුරම අහන්නේ ක්ලාස් කරන්නේ නැද්ද, බබාව දාගන්න බැයිද එහෙම කියලා අහනවා ගොඩක් කට්ටිය. හරි. ඇත්තටම කවුද නිලන්ති ඩයස් කියන්නේ? නිලන්ති ඩයස් කියන්නේ මම හිතන්නේ සාමාන්‍ය කාන්තාවක් කියලා. කියන්නේ මම ගොඩක් වෙලාවට නිලන්ති ඩයස් කියලා මම හිතන්නේ නැහැ. සාමාන්‍ය ගැහණියක් විදිහට තමයි මම වැඩ කරන්නේ. මං හිතන්නේ සාමාන්‍ය මං නිලන්ති ඩයස් කියලා හිතන්නේ. ඒ කියන්නේ දැන් එයා මං ප්‍රසිද්ධයි නේ ඇත්තටම. මට එහෙම එහෙම කියලා මට එහෙම හිතෙන් සමහරක් වෙලාවට හිතෙන්නේ නැහැ එහෙම. අර මම එළියට ගියාම තමයි මට හිතෙන්නේ ආමාව දකින්නවනේ දන්නවනේ කියලා එහෙම කියලා. නැත්තම් මං සාමාන්‍ය කාන්තාවක් වගේ තමයි. හරි. දැන් නිලන්ති ඔයාම කොහොමද දැන් ගෙදර වැඩ කටයුතු කරන්න ඔයා උයන්න ඔයා දැන් ඇත්තටම නිලන්ති ඩයස් ඔයා ඇවිල්ලා දැන් ලංකාවේ නිලන්ති දශක දෙකකට ආසන්න කාලයක් සිනමාවේ ඉන්නවා. ජනප්‍රියත්වය තියෙන මිනිස්සු ආදරය කරනවා, ආව කාන්තායි කොන්නෙක් හිට දන්නවා. දැන් එහෙම එනකොට දැන් බොහෝ වෙලාවට අපි දකිනවා ලංකාව එහෙම ජනප්‍රිය චරිත ගත්තා, විශේෂම කාන්තාවන් ගත්තම බොහෝ වෙලාවට එළෙන චෝදනා තමයි ඔවුන්ගේ වැඩ රාජකාරීත්වෙත් එක්ක ගෙදර දොරේ වැඩ කරන්න අතපසු වෙන්න පුළුවන් කියන දේවල් එනවනේ. ඔයා කොහොමද ඔක බැලන්ස් කරගන්නේ සහ ඔයා කොහොමද ඔය කියන තරම්ම මේ සඳහා කැප වෙන්නේ ගෙදර වැඩවලට? ගෙදර වැඩවල කියන්නේ ඉතින් දැන් සමහරක් වෙලාවට දැන් ගෙදර වැඩ කරන්න වෙලාවක් නැති වෙලාවට දැන් උයන්න වෙලාවක් නැති වෙලාවට කෑම කඩෙන් අරගෙන එහෙම කන අවස්ථා තියෙනවා. ඒ වුණාට වැඩි හරියක්ම මම කොහොම හරි මට කරගන්න පුළුවන්. මට උයන්න උනත් වැඩි කාලයක් යන්නේ නැහැ. සමහරක් අය මං කල්පනා කරනවා අනේ අම්මෝ මේ දැන් සමහරක් කර ගෙවල් වලට ගියාම උයන කාලේ දැක්කාම ඔච්චර වෙලා ගන්නෑයි කියලා හිතෙනවා සමහරක් වෙලාවට. ටක් ගාලා හැම දෙයක්ම මට කරන්න පුළුවන්. ඉස්සරින්නම්ම හැම එකක්ම ඒ කියන්නේ මං හිතන්නේ ෆ්ලෙක්සිබල් හින්දා වෙන්නේ නැති. අපි ටක් ගාලා හැම එකක්ම ඒ කියන්නේ ඩාන්සින් එක්ක මං හිතන්නේ මගේ මට ලයිෆ් එක හැමතිස්සෙම ෆ්ලෙක්සිබල් කියලා. ඉක්මනට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා හිතෙන්නේ. මැනේජ් කරගන්න පුළුවන්. කොහොමද ඔයා දැන් පෞල් ජීවිතේට වාගේ ජනප්‍රියත්වයට බාධාවක් වුණාද, අභියෝගයක් වුණාද? ඇත්තටම මැරි කරාට පස්සේ දැන් ඒ තිබ්බ එක නැතෝ ගියා. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට වැඩවලට කතා කරේ නැහැ. එහෙම මේ ඒ මැරි කරපු කාලෙදී ගොඩක් වෙලාවට වැඩ කරන්න කෝල් එකක්වත් ආවේ නැහැ. මන් දන්නේ හැයි කියලා. ඒ කියන්නේ වැඩ කරන්නේ නැහැ කියලා කොහෙම තැනක කියලාවත් නැහැ. හස්බන්ඩ්නුත් වැඩ කරන්න එපා කියලාත් කියලා නැහැ. ඒ වුණාට මේ කෝල් උයි ඔක්කම වැඩ ටික ආවේ නැහැ. මන් දන්නේ අවුරුදු 5ක් 6ක් විතර යනකම්. ඊට පස්සේ බබා හම්බ වෙලා එයා චුට්ටක් ලොකු වෙලා ඊට පස්සේ බබා හම්බ වෙන අලුත නම් මම වැඩ බාරගත්තේ නැහැ. කෝල් එකක් ආවත් මං හැබැයි ටීවී ප්‍රෝග්‍රෑම්ස් මට එදා ඉඳලා ඔය හැම ප්‍රෝග්‍රෑම්ස් වලට කතා කරනවා. චැට් ප්‍රෝග්‍රෑම්ස්, රියලි ප්‍රෝග්‍රෑම්ස් හැම එකටම ටීවී ප්‍රෝග්‍රෑම්ස් වලට හරියට කතා කරනවා. ඉතින් ෆිල්ම් වලට නෑ. ෆිල්ම් වලට නම් කතා කරේ අඩුයි. දැන් ගිය අවුරුද්දෙත් මං චිත්‍රපටයක් කරා. හැබැයි ගොඩක් ෆිල්ම්ස් ඉස්සර තිබ්බ මේවක අඩු වුණා. දැන් ඇයි ඇයි අඩු වෙන හේතුව ආර හිතන විදියට මට හිතෙන්නේ දැන් වෙනමම කට්ටියක් ඉන්නේ, වෙනම පරපුරක් ඉන්නේ. දැන් අනිත් එක ඉස්සර චිත්‍රපටිවල ඇඩ් කරන කට්ටිය මේ ටෙලිඩ්‍රාමාස් වල ඇඩ් කරන කට්ටිය ෆිල්ම්ස් වලට මැච් වෙන්නේ නැහැ කියලා මතයක් තිබ්බා. ඉස්සර මේ ගන්නෙම නැහැ. දැන් එහෙම මේ ටෙලිග්‍රාමාස් වල ඉන්න කට්ටිය වැඩිපුරම දැන් ෆිල්ම්ස් වල දැන් එහෙම එකක් නැහැ. මම දකිනවානේ අනිත් එක. එතකොට ඉස්සර කිව්වා මේ ටෙලිඩ්‍රාමස් වල ඇඩ් කරපු කට්ටිය චිත්‍රපටි වල ගියාම ඒව දුවන්නේ නැහැ කියලා. එහෙම දෙයක් දැන් නම් දකින්නේ නැහැ. ඒක වෙනස් වෙලා ඒ දේ. ඉතින් මං හිතනවා දැන් ඉන්නේ වෙනම පරම්පරාවක් කියලා. හැබැයි ගොඩක් වෙලාවට ඒක ඒ අර දැන් අපේ අපි අන්තිම කාලේ වෙනකන් අර තිබ්බනේ නම. දැන් කියන්නේ අපි කාල අපි කට්ටිය අර්ජුන අය රොෂාන් රණවන මම එහෙම කට්ටියක් මාවනේ. දැන් රොෂාන් නම් තාම ඇඩ් කරනවා. ඉතින් ඒක ඒ නම් ටික එහෙමම අදටත් හැමෝගෙට මතකයි. දැන් පරම්පරාවේ ආටිස්ට්ලාගේ නම් ඇහුවාම අර ගොඩක් කට්ටිය දන්නේ. දැන් නිලන්ති ඩයස් කිව්වහම පොඩි ළමයාගේ ඉඳන් ආච්චි වෙනකම්ම දන්නවා. එහෙම දන්නවා මගෙන් ඒක ප්‍රසිද්ධිය මන් දන්නේ කොහොම ඒ කියන්නේ එහෙම තියෙනවද කියලා. ඉතින් එහෙම එකක් තියෙනවා මට හිතේ. ඒක මාර වාසනාවක්නේ. ඔව් ඒක ඇත්තටම වාසනාවක්. කොහොමද මතකද පිටිකොඩපන් ඕනේ ගීතේ ජනප්‍රියත්වය සහ වාඩ් ලැබුණ ඒ ජනප්‍රියත්වය දැනුණ හැටි?
ඇත්තටම ඒ දවස්වල මේ පාර යන්න බෑ, අන්න පිටිකොට පන්න ඕනේ යනවා කියලා මිනිස්සු කෑගහා. මාර ජනප්‍රියත්වයක් ලැබුණේ ඉතින් ඒකත් එක්ක අපිට, ඒ කියන්නේ රටවල් ගානක සංචාරය කරන්න ඉතින් හම්බ වුණා. ඉතින් ඒක මාර ට්‍රෙන්ඩ් එකක් වුණා ලංකාවේනේ. ඔව්, ඉතින් ගොඩක් කට්ටිය එහෙම ඩාන්ස් කරන්න ට්‍රයි කරා. ඉතින් ඊට පස්සේනේ ගෲප්ස් එහෙම ආවේ. ගෲප්ස් ඉස්සර තිබුණ නැහැනේ. ඉතින් අර නිකන් ඒක නිකන් අමුතුම ඩාන්ස් එකක් කියලා නිකන් කට්ටිය නිකන් එහෙම හිතනවා. ඉතින් වෙනසක් ඉතින්. ඇත්තටම ඇයිවා මේ ඩාන්සින් ක්ලාස් දෙන්නේ නැත්තේ? මට මන් දන්නේ ඩාන්සින් ක්ලාස් දාන්න ගොඩාක් කට්ටිය කිව්වා. දැන් මම ඒත් මං කල්පනා කරා, දැන් මං ඕ ඩාන්සින් ක්ලාස් එකක් දානවා කියන්නේ ඕකට කැප වෙන්න ඕනේනේ. අපි දැන් මොකක් හරි වැඩක් බාරගත්තාම ඒක හරියට කරන්න ඕනේනේ. ඉතින් මට හරියට අනිත් එක මට ගොඩක් වෙලාට බයින්ඩ් එහෙම බැහැ, කමාන්ඩ් කරලා අර ඒ දේවල් චුට්ටක් මට මදි. මට ඒකින්ද මම ඇත්තනම ඩාන්සින් ක්ලාස් එකක් දාන්න ඕනේ, කවදා හරි දවසක දාන්න ඕනේ කියලා හිතනවා. පොඩ්ඩක් පොඩි කම්මැලි ගතියකුත් තියෙනවා මගේ ජීවිතේ. මේ අනේ එන අවුරුද්ද දාමු කිකි ඔන්නෝම පරක්කු කරන ගතියක් එහෙම එකකුත් තියෙනවා. මම පොඩක් අසයි නිදහසේ, ඒ කියන්නේ ජීවිතේ එහෙම ගත කරන්න. දැන් එහෙම ඩාන්සින් ක්ලාස් එකක් දැම්ම කියන්නේ මට නිකන් තව දැන් මම මේක කරන්න ඕනේ, මේක ඔළුවට බරක්, ඔළුවට මේක හරියට ළමයිට උගන්නන්න ඕනේ මේ එහෙම කියලා තියෙනවා. මම ඇත්තටම ඩාන්සින් ඉස්කෝලේ යන කාලේ පොඩි කාලේ නම් බරත් ඉගෙන ගන්න තියෙනවා. පාසල් ඉගෙන ගත්තේ පහතරට. එතකොට කැන්ඩියන් උඩ රට ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ ලැටින් ඇමරිකන් ඉගෙන ගන්න තියෙනවා. හැම ස්ටයිල් එකම ශෛලියම ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ඕන උගන්නන්න කම්මැලි. හැබැයි දැන් ඒ කියන්නේ දැන් තියෙන ඩාන්සින් ශෛලියයි ඉස්සර කාලේ එකයි දැන් පොඩ්ඩක් වෙනස්. ඉතින් උගන්නන්න පොඩ්ඩක් කම්මැලි එකක් තියෙනවා. අම්මා ජීවිතේ කොයිතරම් හයියක් වුණාද නන්තේ? අම්මි ජීවිතේ කියන්නේ අම්මි තමයි ලොකුම හයිය ඉතින් මට ඉන්න. එයා මගේ ජීවිතේ කියන්නේ දැන් මං මට දැන් පළවෙනි චිත්‍රපටියට ඇවිල්ලා මම දැන් ලාල් ප්‍රියදේව මහත්මයා ඉස්සෙල්ලාම මේ දැන් මගේ ෆොටෝ එකක් දැන් ජිප්සිස්ලාගේ ගෲප් එකේ ඉදදී ෆොටෝස් වැටෙනවානේ පත්තර හරියට ඉස්සර පත්තර කවර්ස් වැටෙනවා. එතකොට මේ නිමල් වීරක්කොඩි මහත්තයයි කවුද අපේ ටිරෝන් මයිකල් ෆයිට ටිරෝන් මයි අයයි අපි තාත්ති දන්නවා. ඉතින් මේ කියලා තිනවා මෙන්න චිත්‍රපටියට මෙයාව ගමු කියලා එහෙම කතා වෙලා තිනවා ෆොටෝ එක දැක්කලා. ඊට පස්සේ අපේ ගෙදර ආවා ලාල් අයියත් තව ලාල් අයියයි. දැන් ලාල් අයියා ඊට පස්සේ මට දැන් කිව්වහම දැන් මට දැන් බයයි ඇඩ් කරන්න. දැන් මං ඉස්සර පොඩි මේ ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා ටෙනියලාගේ බන්දු අයලාගේ ෆිල්ම්ස් බලනවා. මං හරි ආසයි හිනාවෙවි උඩ පැනවර බලන්න. හැබැයි මම හිතුවේ නෑ බන්දු අයියා එක්ක මට ඇඩ් කරන්න ලැබෙයි කියලා. ඉතින් දැන් ප්‍රධාන චරිතේනේ. ඉතින් මං කෝන්නේ මට බයයි මට පුළුවන්ද දන්නේ නැහැ කියලා මං ලාල් අයියට කිව්වා. ඉතින් ලාල් අයියකෝ නෑ නෑ ඔයාට ඩාන්සින් කරන්න පුළුවන්, ප්‍රසිද්ධියේ වේදිකාවේ ඩාන්ස් කරනවා, ඉතින් ඔයාට පුළුවන් කියලා. ඉතින් අම්මි තමයි ඇත්තටම පුළුවන් පුළුවන් යන්න යන්න කිකි ඉතින් තල්ලු කරේ මාව. ඉතින් ඒ අම්මි තමයි හැමදාම ජීවිතේ මගේ තල්ලු කරේ බය නැති කරේ යන්න යන්න කියලා. මොකද මම ගොඩක් බයයි. ඉතින් ඒ පුෂ් එක තිබ්බ හැමදාම. ඒක ඉතින් සදාකල් තාමත් ඉතින් එහෙමයි. කොයි හරි තැනකට යනකොට මොනවද ඇඳින්නේ හරියට ඇඳන් යන්න මං ඒ කියන්නේ එයා දන්නව මං හරියට ඇඳන් යන්නේ අහුවෙච්ච එකක් ඇඳන් ඇඳුමක් හදාගන්න ඔක්කොම කියන්නේ එයා තමයි. අනිත් එක මේකප් දැන් මම ලයිට් කලර් ලිප්ස්ටික් එකක් ගන්නකොට ඕක හරියන්නේ නැහැ. තද තාම බේරිලක් නැහැ. තාම බේරිලක් නැහැ. දුව කොයිතරම් ජීවිත වෙනස් කරාද? දුව ඇත්තටම දුව කියන්නේ මගේ හුස්ම වගේ තමයි. ඉතින් දුව කියන්නේ ඇත්තටම එයා ගොඩාක් මේ ඉතින් මගේ ජීවිතේ එයා හම්බුණාට පස්සේ හරිම වෙනස් වුණා. ඉතින් එයාගේ ආදරේ කියන්නේ මං හිතන්නේ දැන් එතකොට මම මොනවල්ටවත් ගියේ නැහැ වැඩවලට.
මට හිතුණා වැඩවලට එකනේ යන්න බැහැ කියලා. එකන දරුවෙක්ට මවකටයි එකන ඒ කාලේ දරුවට හම්බවෙන්නෙත් නෑ, මවට හම්බවෙන්නෙත් නෑ ඒ කාලේ, ඒ පොඩි කාලේ. ඉතින් මම එයත් එක්ක මහිතන්නේ මාස නමයක් විතර යනකම් එලියටවත් ගිය නැහැ මම. ඒකෙන් එයාට මොකක් හරි ජර්ම් එකක් ඇයිද කියලා ඒ තරම් බයට කොහෙවත් ගියවත් නෑ අඩුම තරමේ. ඉතින් ඒ ආදරේ මම හිතන්නේ හැමදාම සදාකාලිකයි. ඉතින් එයාගේ එයාව ලස්සනට අඳන්න දැන් මගේ අම්මා මාව ඇද්දුවා වගේ. ඉතින් එයාව ලස්සනට අඳන්න මේ සමහර කලාට ප්‍රෝග්‍රෑම් දැන් මේ අවුරුදු ප්‍රෝග්‍රෑම් එකට ගියාම කට්ටිය මට හිනා වෙනවා, ළමයාට ඉන්න දෙන්නකෝ, ඒ ළමයාගේ කොණ්ඩේ පීරනවා, ඒ මූණික් එක ඒ වගේ දේවල්. ඉතින් හරිම ආදරෙන් කරනවා. ඉතින් මං හිතනවා මම දුවෙක් මට ලැබුණ එක හොඳයි. ඒ කියන්නේ මට මං කැමතියි මට දුවෙක් ලැබුණ එක කියලා. ඉතින් ජීවිතේ ඉතින් එයාගේ බලාපොරොත්තු වෙන්නේ එයාට හොඳ ජීවිතයක් අනාගතයක් ලැබෙයි කියලා. ඉතින් ඒක තමයි මවකගේ බලාපොරොත්තුව. දැන් දුවගෙන් ඔයා කොහොමද ඔයාව දකින්නේ? ඒ කියන්නේ දුවගෙන් මාව දකින්න කියන්නේ එයාගේ කරන දේවල්, එයාගේ අඳින පළඳින විදිය, එයාගේ හැසිරීම, මේවත් එක්ක ඔයාට ඔයාව දැනෙන්නේ කොහොමද? මට එයා ඒ කියන්නේ දැන් දුවගෙන් ගොඩක් වෙලාවට මට මගේ අම්මිවත් දකින්න මම සමහරක් වෙලාවට. ඒ කියන්නේ දැන් එයාගේ මේ මුහුණුවර සමහරක් වෙලාවට අපේ අම්මිගේ වගේ මුහුණුවරවල තියෙනවා. එයා වැඩත් සමහරක් වෙලාවට අම්මි වගේ ඔයා නැනා කියලා කියන්නේ, ඔයා නැනා වගේ කියලා එහෙම කියනවා. ඉතින් එයා ඇත්තටම මට මේ පොඩි කාලේ නම් ගොඩක් මාව හෙව්වා. ඒ කියන්නේ එයාට නැතුවම බෑ මාව. ඉතින් දැන් ඇත්තටම එයා දැන් අවුරුදු 10යි. දැන් එයාගේ වැඩ කටයුතු කරගන්නවා. ඉතින් මට එයාගේ කියන්නේ මාව ඒ වුණත් එයා හොයන්න නැතුව ඉන්නේ. හරිම ආදරේ හොයනවා අම්මි කියලා හැම එකක්ම. පස්සෙන් ඉඳන් ඒ ආදරේ ලැබෙනවා එයාගෙන්. ඉතින් මටත් ඒ ආදරය ලැබෙනවා එයාගෙන්. ගොඩක් වෙලාවට මං එයාව මගේ අම්මිවත් දකිනවා එයාව එයාගෙන්. හරි. සාමාන්‍යයෙන් දැන් කොහොමද බිරිඳක් මවක් කාන්තාවක් මේ කියන චැප්ටර්ස් කොහොමද ඔයා දකින්නේ? බිරිඳක් මවක් කාන්තාවක් දැන් මේ කාන්තාවක් කියන්නේ ඉතින් කොහොමටත් කාන්තාවක් අපි කියන්නේ අපේ ජීවිතයේ දැන් මවක් වුණාම තමයි අපේ යුතුකම් ඔක්කොම මවක් සහ බිරිඳකට තියෙනවා. අපිට යුතුකම් බැඳෙනවා. කාන්තාවක් කිව්වහම අපි ඉතින් නිදහසේ අපි ඉන්නවා. නිදහසේ අපිට ඕන දේවල් කරනවා. අපිට මේ කරනවා. බිරිඳක් වුණාම අපිට තියෙනවා යුතුකම් සහ අපි වගකීම් තියෙනවා. අපි ඒ දේවල් කරන්න ඕනේ. එතකොට අපි අනිත් අයට ගෞරවය වෙන විදිහට වැඩ කරන්න ඕනේ. හැම පැත්තක්ම තියෙනවා. ඉතින් මවක් වුණාම තවත් වගකීම් වැඩි. ඉතින් අපි දරුවෙක් ඉන්නකොට වගකීම් වැඩි. සහ දැන් අපේ වටපිටාවේ තියෙන දේවල්ුත් එක්කනේ අපේ දරුවා හැදෙන්නේ. එතකොට අපි ඒවා ගැන කල්පනාවෙන් අපි දරුවන්ට හරි දේවල් පෙන්වන්න, මඟ පෙන්වන්න, ඒගොල්ලොන්ගේ දැක්ම, ඒගොල්ලොන්ගේ අනාගතයට මේ යන්න. ඒ කියන්නේ එතකොට දැන් අපි හොඳ දේවල් කරාම තමයි ඒගොල්ලොන්ගේ මොලෙත් වැඩ කරලා ඒ විදිහට යන්නේ. දැන් එළිය සමාජය ගත්තත් ලේසි පහසු නැහැනේ. සෑහෙන අභියෝග තියෙනවානේ. ඔව්. දැන් ඇත්තටම හරිම ඉස්සර වගේ නෙමෙයි, හරිම භයානක සමාජයක අපි ජීවත් වෙන්නේ. ඉතින් දැන් එන්න 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 ඕක වැඩි වෙනවා. දැන් ඉස්සර අපිට එහෙම තිබුණ නැහැනේ. ඉස්සර අපි දැන් අපි අම්මිලා කියනවා ඒගොල්ලෝ ෆිල්ම් බලන්න යනවා, අරහේ යනවා, මෙහෙ යනවා. දැන් එහෙම සමාජයක් නැහැ. හරිම ළමෙක්ව එළියට දාන්න බයයි. දැන් දේවල් වැඩි. දැන් ටියුෂන් ක්ලාස් එක ගියත් අපිට අහන්න ලැබෙන දේවල් හරිම වෙනස් දේවල්. ඉතින් පරිස්සමෙන් ඉතින් අපි හරි තැනට යොමු කරන්න ඕනේ ඉතින් අපේ ළමයාව. හරි. දැන් ඔයා චිත්‍රපට 30ක රංගනයේ දායකත්ව ලබා දෙනවා. ටෙලි නාට්‍ය 6-7ක් රංගපාලා තියෙනවා. හැබැයි හරි රංගනයේ තුල ඔයාට ඔයා බලාපොරොත්තු වෙච්ච අවස්ථාවන් හම්බ වුණාද? නැත්තම් මිස් වෙලා තියෙනවද?
නෑ අනේ මට මට ගොඩක් වෙලාට මට හිතෙනවා මට ඇඩ් කරන්න මේ එකෙන මගෙන් හරියට ඩිරෙක්ට කෙනෙක් දැන් ගොඩක් වෙලාවට මාව දැක්කහම මම දකින්නේ වෙස්ටර්න් චරිතය. ඒ කියන්නේ මාව දකින්නේ අර වෙස්ටර්න් විදියකට තමයි ඔක්කොමලා. ඉතින් එතකොට ගැමි චරිතයක් මං හිතන්නේ මං කරලම නෑ එහෙම ලොකු ගැමි චරිතයක්. මං හරි ආසයි ගැමි චරිතයක් කරන්න. සහ මේ මගෙන් ගන්න ඕන දේවල් ඩිරෙක්ටර් කෙනෙක්ට ගන්න ඕන දේවල් මගෙන් අරගෙන නැහැ. ඒ කියන්නේ මට හරියට ඇඩ් කරන්න චරිතයක් හම්බුනොත් එපැයි මම ඇඩ් කරන්න. ඉතින් මට චරිතයක් ඔව් මට චරිතයක් හොඳට චරිතයක් දෙන්න එපැයි මට ඇඩ් කරන්න. ඉතින් මං හිතනවා මට හම්බ වෙලා නැහැ කියලා මගේ දේවල් පෙන්නන්න මේ හම්බෙලා මදි කියලා හිතනවා. හරි නර්තනය කොයි තරම් ඉවහල් වුණාද ඔයා නිලන්දිරාස් කියන කෙනා ලංකාව අඳුර ගන්න? නර්තනය ඇත්තටම නර්තනයෙන් තමයි මම හිතන්නේ නිලන්දිරාස් අඳුර ගත්තේ. මොකද නර්තනය හරහානේ මම මේ චිත්‍රපටි වලට ආවේ. ඒ කියන්නේ ඒ ප්‍රසිද්ධියත් එක්ක ඩාන්සින් කියන දේ කොහොමටත් හරිම වැදගත්. ඒ කියන්නේ දැන් නම් ඩාන්ස් කරන්න හැමෝටම පුළුවන්. ඉස්සර එහෙම ඩාන්ස් කරන්න හැමෝටම බැහැ. දැන් මං හිතන්නේ ඩාන්සිංගුත් එක්ක ඔක්කොම ඉපදෙන්නේ ඒ වගේ හැකියාවල් දැන් ඇත්තටම හරිම ටැලන්ට් ළමයි. ඉතින් ඉස්සර මේ ඩාන්සිං එච්චර කරන්නේ නැහැ. අම්මලා වුණත් ඩාන්සිං වලට යවන්නේ නැහැ. දැන් එහෙම නෙමෙයි ඩාන්ස් අම්මලා වුණත් ඩාන්සිං ඒ කියන්නේ දන්නවා පොඩි කාලේ ඉඳන් ළමයාට රිදම් එක තියෙන්න ඕනේ. ඒ ෆ්ලෙක්සිබල් ඒ කියන්නේ ඩාන්සිං වලින් කොහෙවත් නැති වුණත් අපි ෆ්ලෙක්සිබල් වෙනවා හැම දෙයකටම. හැම දෙයකටම ෆ්ලෙක්සිබල් වෙනවා අපේ වැඩ කටයුතු හැම එකටම. කිදර වැඩ කටයුතු වුණත් ෆ්ලෙක්සිබල් වෙනවා කියලා හිතනවා මම ඩාන්සිං දන්නවා නම්. ඉතින් ඒ දේ ඩාන්සිං ඉගෙනගෙන තියෙනවා නම් ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා. අනිත් එක ඉස්සරින්නම්ම කැමති මේ අභියෝග ඒ කියන්නේ කරන්න බැරි දේවල් කරන්න ට්‍රයි කරන්න. දැන් අඩා ස්ටෙප්ස් වුණත් මේ ස්ටෙප්ස් වුණත් එතකොට ලිෆ්ටිං සමහරක් කට්ටිය ලිෆ්ට් කරන්න ඒ බැරි දේවල් කරලා බලන්න ආසාව තිබ්බා. මට බැරි දේවල්ම තමයි කරන්න ආස. මම කරන්න ඕනේ කියලා කොහොමයි. අරති ඒ වගේ කරන්න ආසයි. දැන් ඉතින් කරන්න පුළුවන්ද දන්නේ නැහැ. හරි සින දවසෙන් දවස අපි දැන් වයසට යනවා. හරි සිනමාය මොනවද වාගේ බලාපොරොත්තු ටාගට්ස් මොනවද තියෙන්නේ? සිනමාවේ ඉතින් ලොකු ජීවිතයේ ඉතින් ලොකු ටාගට්ස් නැහැ. මට ඇත්තටම හොඳ කැරක්ටර් එකක් මට චරිත කීපයක් ලැබිලා හොඳ දෙයක් පෙන්වන්න මම ආසයි ආයි. ජීවිතයේ කියලා එහෙම ලොකුවට බලාපොරොත්තු නැහැ. හොඳින් සතුටෙන් නිදහසේ සරලව ජීවත් වෙන්න තමයි ඉතින් බලාපොරොත්තු. ඉතින් බොහොම ස්තුතින් තියෙනවා ස්ටෑන්ඩ් බයි විත් ලහිර වැඩසටහන පැමිණියාට. අවසන් කරන කලින් ජීවිතේ දැනෙන්නේ කොහොමද? මොකද්ද ජීවිතේ ගැනිලන්ත ඩෑස්ට අනුව ජීවිතේ දැනෙන්නේ? කොහොමද මට ඒක තේරෙන්නේ නැහැනේ කියන්න. ජීවිතේ දැනෙන්නේ ජීවිතේ ඇත්තටම අමාරුයි කටුකයි ජීවිතේ කියන්නේ. හරිම අපි ජීවත් වෙන්න හරිම අමාරුයි. අපි කොහොම හරි ඒ කටුක ජීවිතය තුළ අපි කොහොම හරි ජීවත් වෙන්න ඕනේ. ඒක ඒ කියන්නේ අපේ ජීවිතේ අපි මේ කටුක වෙන්නෙත් මේ වෙන්නෙත් අපේ මනස ඇතුළෙන්නේ. අපි මොන අපිට මොන දේ මොන අභියෝගය හම්බුණත් අපි ශක්තිමත් ජීවිතේ ගෙනියන්න ඕනේ කියලා හිතනවා. මම ගොඩක් වෙලාවට මොකුත් ප්‍රශ්නාවක් මම වැඩි ඔළුවට ගන්නෙ නැහැ. මම බරපතලව මං ගොඩක් දේවල් හිතන්න දකින්න කැමති නැහැ. මට ඕනේ සැහැල්ලුවෙන් මං මේ රණ්ඩු වෙන්නත් උනත් කාත් එක්කවත් කැමති නැහැ. දැන් මං හිතන්නේ මහත්තයා එක්ක උනත් රණ්ඩු වෙලා නැහැ එහෙම. ඉතින් එහෙම උනත් රණ්ඩු වෙන්න උනත් කැමති නැහැ. ඉතින් නිදහසේ ජීවිතේ සරලව ගත කරන්න තමයි ආස. ජීවිතය කියන්නේ ඒ උනාට ඉතින් කටුක දෙයක් කියලා තමයි දැනෙන්නේ. අපි ඒක ඉතින් හොඳ කරගෙන ජීවත් වෙන්න ඕනේ. හරි. ඔයාගේ රඟපෑම රඟපාපු චිත්‍රපටි ගැන මහත්ය මොනවද කියන්නේ? එයා ලොකුවට එහෙම මේ බලන්න කැමති නැහැ. එයා බිසි. එයාටත් වැඩ කටයුතු තියෙනවා. එහෙම දැන් බල්ලි වල්ලා එහෙම දැන් මේ දවස්වල ඩ්‍රාමා එක වුණත් ටීවී බලන්නේ නැහැ ගොඩක් වෙලාවට. දැන් ඉස්සර වගේ නෙමෙයි අපි ෆෝන් එකෙන්මනේ බලන්නේ. ටීවී එක ඔන් වෙන්නෙත් නැහැ ගොඩක් වෙලාවට.
එහෙම ඉතින් එච්චර දෙයක් එහෙම හිතන්නේ නෑ යා. හරි. අන්තිම ප්‍රශ්නේ, වාගේ ජීවිතේ වටිනම දේ මොකද ඔයාට ලැබිච්ච හම්බ වෙච්ච? දුව, දරුවා. දරුවා තමයි ඉතින් වටින්නේ. ඉතින් ජීවිතේ මම හිතන්නේ මවකට කොහොමදත් දරුවෙක් තමයි සම්පතනේ. ඉතින් මම හිතනවා එයා තමයි මගේ ජීවිතේ වටිනම දේ කියලා. බොහොමසුදේ. Thank you. මේ ලහිරු ඉතින් ඔයත් එක්ක මම දැන් ඔබේ ප්‍රෝග්‍රෑම් එකට එනවා කිව්වම මන් දැන් මොනවද කතා කරන්න කියලා මට බයත් හිතුණා ඔයා. ඇයෝ බය විදිහට කතා කරන්නේ? මම කිසිම බය වෙන දෙයක් නැහැ නේ. Thank you. ඉතින් අපි දෙන්නත් ඇඩ් කරලා තිනවා ඉස්සරින්දම් අපි දෙන්න මේ හොඳ යාළුවෝ. මං හිතන්නේ අපි දෙන්නගේ වයසත් එක වගේ ඇති. එක සමකාලනේ යාළුවෝ. ඉතින් මේ වැඩසටහන කරගෙන යන්නේ ඔයාටත් මුළු හදවතින්ම සුබ පතනවා. බොහොම ස්තුතියි. Thank you.